නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සුද්දා අපිට දීලා ගියා සර්වජන ඡන්ද බලය. අවුරුදු 70ක් තිස්සේ මේ සර්වජන ඡන්ද බලය අපි හරියට පාවිච්චි කරාද? තමුන්ගේ හෘද සාක්ෂියට කතා කරලා ආන්න කියලා අපි තරුණයගෙන් අහනවා. අපි මොකද්ද කරේ? අපිට ලබා දුන්න මේ ඡන්ද බලය අපි බුද්ධිමත්ව පාවිච්චි කරාද? ඒකයි අපි තරුණයට කියන්නේ බුද්ධිමත්වයන් කියලා. අපි සිංහල දෙමළ කතා කරන හැම තරුණියන්ටම, හැම සහෝදර සහෝදරියන්ටම අපි ආරාධනා කරනවා. අපේ නංගිල මල්ලිලට අපි ආරාධනා කරනවා හිතලා බලන්න කියලා. අපි උනත් විවිධ මතධර්ම පක්ෂවලට සහභාගී වෙලා හිටියත් අපිටත් තියෙනවා මතයක්. අපිට නිදහසේ ස්වාධීනව දරන්න පුළුවන් මතයක් තියෙනවා. අන්නේ මතේ ඉදිරිපත් කරන්න අද අපි ශක්තිමත් කණ්ඩායමක් විදියට ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒකම අපි කියනවා සියලුම අපේක්ෂකීන්ට බල කරලා සිටිනවා. තමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලංකාවේ ඉදිරි අවුරුදු 5 මේ අවුරුදු 18ත් 30ත් අතර ඉන්න තරුණ ප්‍රජාව වෙනුවෙන් ඔබගේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න. ඔබේ ප්‍රතිපත්තියත් එක්ක කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳ අපිට ඉදිරිපත් කරන්න. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල කියලා අපි අහනවා. ඒකම අපි තරුණ පරම්පරාවට කියනවා. අපේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපිට රැකියා නියුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඔබ අපි අපේක්ෂක හැමෝගෙන්ම අහනවා, ඔබට පුළුවන්ද 100%ක රැකියා නියුක්තියක් ඇති කරන්න ඉදිරි වසර 5 ඇතුලේ? 2020 ජනාධිපතිවරයා වෙන කෙනාට පුළුවන්ද 2025 වෙදී ඔව් ඔන්න රැකියා නියුක්තිය 100%ක් කරා කියලා කියන්න පුළුවන් තත්ත්වයක්? ඒක අපිට තියෙන ප්‍රශ්න. ඊළඟට අපිට තියෙනවා වෘත්තිය මත පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රමයක්ද ගොඩනැගිලා තියෙන්නේ කියලා. රැකියා වෙළඳපොළ පදනම් කරගෙනද මේ අධ්‍යාපනය ක්‍රමය ඇති වෙන්නේ කියලා. එනිසා අපි දේශපාලඥයන් බල කරනවා. ජනාධිපති අපේක්ෂකයන්ට අපි බල කරලා සිටිනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තරුණ අපි ගැන සඳහන් වෙන්න ඕන. අපිට මොනවද ලැබෙන්න ඕන කියලා ඒකේ සඳහන් වෙන්න ඕන. ඒ වගේම අපි කියනවා සුදුසුකම් වලට රැකියාවක් ලබා දෙන, කුසලතාවය මත පදනම්ව රැකියාවක් ලබා දෙන අන්න එවැනි වැඩපිළිවෙලක් මේ රටකට අවශ්‍යයි, රටක දියුණුවට අවශ්‍යයි. අපි අර සාම්ප්‍රදායික දේශපාලන මතවාදෙ නෙවෙයි ඉන්නේ. අපි වෙනස් විදියට හිතන තරුණ පිරිසක් මේ රටේ දැන් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. අපි මේ ඔවුන්ගේ හඬ තමයි මේ විදියට අපි කණ්ඩායමක් විදියට ඒ බලවේගයේ හඬ තමයි මේ ඉස්සරහට ගේන්නේ. Breaking.lk